ඉස්රායිල් දෙවෙනි තරගයේදී පළවෙනි තරගයට වඩා පන්දු යවන්නන් වගේම ප්‍රතිකරුණු දක්ෂතා පෙන්වන්න සමත් වුණා. පළවෙනි තරගයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිකරුවන්ගේ ග්‍රහණයට විතරක් නැතු වුණු තරගයක් වුණත් දෙවෙනි තරගයේ තනතිල්ල පළවෙනි තරගයට වැඩිය ප්‍රතිකරුවන්ට අමාරු වුණා. මේ තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරන අවිෂ්ක ප්‍රනාන්දු සමත් වුණා. අවිෂ්ක ඉනිම ආරම්භයේ තැන්පත් ඉනිමක් ක්‍රීඩා කළේ ඒ වෙලාවේ විස්තර විචාරක කුටියේ හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු මිකි ආතර් කිව්වේ අවිෂ්ක මෙහෙම ගහන ප්‍රතිකරුවෙක් නෙවෙයි කියලා. ආරම්භයේදීම වේගයෙන් පහර දෙන ප්‍රතිකරුවෙක් කියලා තමයි ආතර් අවිෂ්ක හැඳින්නුවේ. මේ ඉනිම ගැන තරගයෙන් පස්සේ අවිෂ්ක කිව්වේ ඉනිම පුරාම පහර දෙන්න තමන්ට හිතුනේ මුල් පන්දු වාර කීපය පහර දෙන්න අසීරු වීමත් එක්ක කියලා. පවර් ප්ලේ එකේ මට අවශ්‍ය විදිහට ලකුණු ගන්න බැරි වුණා. මම මේ වෙලාවේ තීරණය කළා පිටියේ ඉඳලා මම ලොකු ඉනිමකට යනවා කියලා. මම ඒ දේ කළා. ඇත්තටම ලොකු වාසනාවක් ෂොයිබ් මලික් වගේ ප්‍රවීණ ක්‍රීඩකයෙක් එක්ක පහර දෙන්න අවස්ථාව ලැබීම ගැන. එයා ගොඩක් උදව් වුණා ජයග්‍රහී සම්බන්ධතාවය ගොඩනගන්න. තනතිල්ල ගොඩක් ප්‍රතිකරුවන්ට හොඳ තනතිල්ලක්. ඇත්තටම මේ විදිහට දිගටම සෙල්ලම් කරන එක තමයි මගේ බලාපොරොත්තුව. ජෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා තරගයෙන් පස්සේ කියලා තිබුණේ අවිෂ්කගේ මේ වගේ ඉනිම් ඉස්සරහට දැක ගන්න පුළුවන් වෙයි කියලා. නායකෙක් විදිහට ගොඩක් සතුටුයි කණ්ඩායමේ දක්ෂතාව ගැන. පන්දු යවීමේදී අපි හොඳට කළා. කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ ගොඩක් ඉන්නේ. එයාලා දක්ෂතාව දැක්වීම ගැන ගොඩක් සතුටුයි. අවිෂ්කට මම සුබ පතනවා. ඔහු හොඳටම සෙල්ලම් කළා. තරගාවලියේ ඉස්සරහටත් මේ වගේ ඉනිම් ඔහු සෙල්ලම් කරයි. තරගාවලියට එකතු වෙන ප්‍රවීණතම ක්‍රීඩකයා විදිහට ඉස්සරහින් ඉන්න සයිඩ් අෆ්‍රෙඩි කියලා තිබුණේ මේ පරාජයක තමන්ගේ කණ්ඩායමේ ඇස් ඇරුණා කියලා. අපි බැට් කරද්දී පන්දු වාර 6-14 අතරේ අපි හොඳට සෙල්ලම් කළේ නැහැ. එතන අපි අපේ සැලසුමෙන් පිට සෙල්ලම් කළේ. ඒ වගේම අපේ පන්දු යවීමත් සැලසුම් කළ විදිහට හරියට උනේ නැහැ. ඒ ගැන පන්දු යවන්නන් විදිහට අපිට සමාවක් නැහැ. ඇත්තටම ඔවුන්ගේ ප්‍රහාරය අපි නිින්දෙන් අවදි කළා. T20 තරගයක අඩුම වැරදි කරන කණ්ඩායම තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ තරගයේ ජැෆ්නා කණ්ඩායම තමයි හොඳින් කළේ. එයාලට ඒ නිසා ජයග්‍රහණය ලැබුණා. මෙවන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.